헥터 포함이 කියන්නේ බොහොම වංශවත් පරපුරකින් පැවතගෙන එන වලව්කාරය. හෙක්ටර පරම්පරාවෙන් හිමි වෙච්ච මහා ධනස්කන්ධයකුත් බොහොමයක් වතු පිටින් තිබුණා. බැංකු ගැන කිසිම විශ්වාසයක් තියපු නැති හෙක්ටර් තමන්ගේ සියලු සේස අතම ආරක්ෂා කරේ සේපුවක දාලා. කාලයක් ගත වෙද්දී හෙක්ටර් මරණාසන්න වුණා. හෙක්ටර් ඒ වෙද්දිත් සියලුම ඉඩකඩම් තමන්ගේ දරුවෝ තුන්දෙනාට ලියලා දීලායි තිබුණේ. හැබැයි මේ දරුවෝ තුන්දෙනාම දැනගෙන හිටියා තමන්ගේ තාත්තගේ සේපුවේ කෝටි ගානක සල්ලි රත්තරන් වගේම තවත් වටිනා කියන දේවල් පොදියක්ම තියෙනවා කියලා. හෙක්ටර්ගේ අවසාන කටයුතු වලින් පස්සේ දරුවෝ තුන්දෙනා තාත්තගේ සේප්පුව අරින්න ඔන්න තීරණය කරනවා. හැබැයි සේප්පුව ඇරලා බලද්දී ඒක ඇතුලේ තිබිලා මේ තුන්දෙනාට හම්බ වුණේ රහසිගත ලිපියක් විතරයි. මේ ළමයි තුන්දෙනා මේ ලියලා තිබ්බේ ලිපියේ අභිරහස එලි කරගන්න මොනතරම් උත්සාහ කරත් ඒක සාර්ථක වුණේ නම් නැහැ. හෙක්ටර්ගේ ලොකු පුතා අපේ ඩිටෙක්ටිව් ඇල්බර්ට්ගේ ළඟම හිටවතේ. හෙලෝ. හෙලෝ ඇල්බර්ට් අයියේ. මේ අපේ හාමු මහත්තයා නේද? ඉතින් මොකද මේ හදිස්සියේ? ඇල්බර්ට් අයියේ, අනේ මේ මම පොඩි නෝට් එකක් එවන්නම්. ඒකේ තියෙන්නේ මොකද්ද කියලා අනේ ඇල්බර්ට් අයියේ පුළුවන් නම් හොයලා එවන්නකෝ. මොකක් ගැනද වික්ටර් මල්ලි එකේ තියෙන්නේ? අනේ මේ අපේ තාත්තගේ සල්ලි හංගපු තැන ඇල්බර්ට් අයියේ. අපි හෙව්වා නෑනේ කිසිම හොඩුවාවක්. හරි එහෙනම් WhatsApp එකට දාන්නකෝ. වික්ටර් අදාළ ලියවිල්ල ඩිටෙක්ටිව් ඇල්බර්ට්ගේ ෆෝන් එකට WhatsApp කළා. ජයකොඩි බලන්න ජයකොඩි ඔයාට පුළුවන් වේද කියලා මේ රහසිගත ලියවිල්ල තියෙන පටලැවිල්ල ලියන්න. මේකේ ජයකොඩි වස්තුව හංගපු තැනක් ගැන තමයි තියෙන්නේ. රත්තරන් තැල්ල කැළඹිල්ල ලිඳගාව ගී ගයන වහකාපු රූමතිය සයනයක හෙට දවස ගත වේද? අනේ මන්දස, මේක අතර හැටේවත් එක අවියාගේ ප්‍රහේලිකාවක් වගේ. සර් මේවා ඉතින් විසඳන්න පුළුවන් සර්ටම විතරයි. සර්ම පොඩක් ට්‍රයි කරලා බැලුවනම්. ජයකොඩි මන්නම් දැනටමත් මේක විසඳලා ඉවරයි ජයකොඩි. ගයිස් ඔයාලා දන්නවනේ ඉතින් අපේ ඇල්බර්ට් කොහොමත් වැඩකාරයා කියලා. දැන් ඉතින් ඔයාලගේ චාන්ස් එක. නිකම්ම මේක අතෑරලා දාලා උත්තරේ බලන්නේ නැතුව පොඩ්ඩක් ට්‍රයි කරලා බැලුවොත් නරකද? ට්‍රයි කරලා බලලා ඔයාගේ උත්තරෙත් කමෙන්ට් කරලාම ඉන්න. අනේ සර් කියන්නකෝ සර් මේකේ තේරුම මොකද්ද කියලා. ලිඳගාවද සර් වස්තුව අංගල තියෙන්නේ? නෑ ජයකොඩි, මේ සම්පූර්ණ ලියවිල්ලෙම රහස තියෙන්නේ ඔන්න ඔය වචන ටිකත් එක්ක තරු සලකුණු වල ජයකොඩි. මොකක්? ඒ කිව්වේ සර්? ඒ තරු සලකුණු මේ නිකන් දාපු සලකුණු නෙමෙයිද එතකොට? නෑ ජයකොඩි, මේ උඩම තියෙන රත්තරන් කියන වචනේට ඉස්සරහින් තරු සලකුණු තුනක් තියෙනවනේ. ඒ කියන්නේ ජයකොඩි ඒ වචනේ මුලින් තියෙන අකුරු තුන අයින් කරන්න ඕනේ. සර් එතකොට රන් කියලා එනවා නේද? හරි ජයකොඩි. එතකොට සර් තැල්ල කියන වචනේ අන්තිම අකුරු දෙක අයින් කරන්න ඕනේ. එතකොට තැයන්න එනවා සර්. අන්න හරි ජයකොඩි. ඔය විදිහට කැළඹිල්ල කියන වචනේ මුල දෙකයි අග දෙකයි අයින් කරනවා. මේ බලන්නකෝ ජයකොඩි, ඒ විදිහට මුළු සටහනේම අකුරු ටික අයින් කරාම අන්තිමට එන්නේ මොකද්ද කියලා? හම්මට සිරිස රන් තැඹිලි ගහ යට කෝටි ගානක වස්තුව. ජයකොඩි කෝටි ගානක වස්තුව. මෙන්න ඔයා මොන විදිය කෙනෙක්ද කියලා කියන්න පුළුවන් තවත් සුපිරිම පරීක්ෂණයක්. ලෑස්තිනේ. හැබැයි ඉතින් ඔයා ඔයාගේ හිතට එකඟව මෙතනදී උත්තර දෙන්න ඕනි. ඔන්න ඔයා වෑන් එකක ට්‍රිප් එකක් යනවා. ඔයා විතරක් නෙමෙයි තව කීප දෙනෙක්ම මේ වෑන් එක ඇතුළේ යනවා. පැය ගාණක් මිනිස් පුළුටක්වත් නැති පළාතක් පහු කරගෙන තමයි ඔයා මේ යන්නේ. වෑන් එකේ කන්න බොන්න කිසිම දෙයක් තිබුණෙත් නැහැ. වාට දිව ගිලෙන්න තරම් තිබහයි. ඒ වගේම පට්ටම බඩගිනි. ඒ විතරක් නම් මදයි වාට බඩ පුපුරන්න තරම් චූබරකුත් සෙට් වෙලා තිබුණා. කොහොම හරි අන්තිමේ වෑන් එක වාට සතුටු හිතෙන තැනක ඔන්න නැවැත්තුවා. පුංචි කඩකාමර හතරක්. පළවෙනි දොරේ ගහලා තිබ්බේ ඒක කෑම කඩයක් කියලා. දෙවනි දොරේ තිබුණේ ජූස් බා එකක් කියලා. තුන්වෙනි දොර ග්‍රොසරියකට විවෘත වෙච්ච එකක්. හතරවෙනි දොර පබ්ලික් ටොයිලට් එකක්. එහෙනම් හිතට එකඟව ඔයා කමෙන්ට් කරලා ඉන්න ඔයා මුලින්ම ඕපන් කරන්නේ මොන දොරද කියලා. ගොඩක් අය තේරුවේ ටොයිලට් එකේ දොරනේ. සමහරු නම් ජූස් බා එකේ දොරත් අරින්නේ නැති.
හැබැයි ඔයා දන්නවද පුදුමයට ඔය සීන් එක වුණා නම් පුදුමයා අරින්නේ ඔය දොරවල් හතරම නෙමෙයි. එහෙනම් මොකක්ද ආයිබුවන්ට? පුදුමයා මුලින්ම අරින්නේ වෑන් එකේ දොර. කොබලන්නේ වෑන් එකේ දොර කියපුවයි. ඉස්කෝලේ යන කාලේ පුදුමයාගේ හොඳම යාළුවා තමයි තීක්ෂණ. තීක්ෂණගේ හිතේ අදහසක් තිබුණා චේතනා ගැන. හැබැයි ඉතින් චේතනා නම් ඒ ගැන ගානකටවත් ගත්තේ නැහැ. චේතනා යන තැනට තීක්ෂණත් ගියා. ඒ කියන්නේ ඒ හැම තැනටම පුදුමයටත් බඩ ගන්න වුණා. ඔන්න දවසක් චේතනාගේ යාළුවෙක් අතේ තීක්ෂණට සුබ ආරංචියක් ආවා. ඒ පුදුමය, චේතනා ලියුමක් කියවල බං. අම්මට සිරි. මරුණයකෝ. මරු තමයි. ඒකි පත සමීකරණයක්ද මොකක් දෙකක් කියවල බං. ඒක අද දවස ඇතුළත විසඳලා එවුවතුළු බං. ඒකි මට කැමති වෙන්නේ. කොහෙන්ද දියංකෝ ඒක බලන්න? මේ මොකද්ද බං මේ? ඒකනේ බං, මාත් පැය භාගයක් විතර කල්පනා කරා බං මේකේ මොකද්ද තේරුම කියලා. හම්මට සිරි. හරිනේකෝ, මේක සමීකරණයක් නෙමෙයි බూరుවෝ. ඉතින් යාළුවනේ මොකද්ද ඔයාලා මේ ගැන හිතන්නේ? පහල කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඒක දාලම උත්තරේ බලන්න. මතකද යාළුවනේ, මීට ටික දවසකට කලින් අපේ ඩිටෙක්ටිව් ඇල්බර්ට්ත් මේ වගේම ගැටලුවක් විසඳුවා. මේකත් ඒ විදිහම තමයි. මේ සමීකරණයේ උඩ කොටස කොලයකින් වහලා බලන්නකෝ. කොහොමද ඒක? පුදුමයාගේ ආච්චිට අවුරුදු 80ක් පැනලා. උන්ද හිටියෙත් ලෙඩගාන. ඔන්න දවසක් පුදුමයා කාමරයේ ඉන්න වෙලාවක සාලේ හිටපු ආච්චි මහ හයියෙන් කෑ ගහනවා ඇහුණා. පුදුමයා කොල්ලුවෝ, අනේ මෙන්න හුස්ම නවතින්නේ අනේවා, ඉක්මනට වලින්. ඉතින් හොඳටම බය වෙච්චි පුදුමයා පුටු දෙකකුත් පෙරලගෙන සාලෙට දුවගෙන ආවා. හැබැයි සාලෙට එද්දි මෙන්න පුදුමයාගේ ආච්චි පුදුමයා යනකොට හිටියා වගේම පුටු සැටිය උඩ යස අගේට හිටියා. ඉතින් පුදුමයාට මල පැන්නට ආච්චි කියපු කතාවෙත් වැරද්දක් නැහැ. ඒ කියන්නේ ආච්චි කියලා තියෙන්නේ බොරුවක් නෙමෙයි. ඉතින් කාටද පුළුවන් ගෙස් කරන්න ඇත්තටම මෙතන මොකද්ද සිද්ධ වුනේ කියලා? ගෙස් කළා නම් ඔයාගේ උත්තරෙත් කමෙන්ට් කරලම උත්තරේ බලන්න. ඉතින් යාළුවනේ, ආච්චි කෑ ගහලා තියෙන්නේ ආච්චිගේ හුස්ම නවතින්න යනවා කියලා නෙමෙයි, ටීවී එකේ ගිය හුස්ම ෆිල්ම් එකට සිග්නල් නැතුව නවතින්න යනවා කියලා. අනේ මන්ද අපේ ආච්චිත් නේද? ඔන්න ගයිස්, පුදුමයාට යාළුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකට ඉන්විටේෂන් එකක් හම්බුණා. පුදුමයා නාලා කරලා ඩෙනිමක් එහෙම දාගෙන මේ ඩෙනිමට සෙට් වෙයි කියලා හිතන මෙන්න මේ ෂර්ට් තුනෙන් එකක් තෝරගන්න කියලා මෙතනට ආවා. ඔයාලා හිතන්නේ යාළුවනේ, මේ ෂර්ට් තුනෙන් පුදුමයා මොන ෂර්ට් එක තෝරගනි කියලාද? ඔයාගේ උත්තරේ A'ද B'ද C'ද කියලා කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ, B ෂර්ට් එක නම් කොහොමත්ම අඳින්න බෑනේ. මොකද ඒකේ බොත්තම් දෙකකුත් අඩුයි. ඒ වගේම මේ බලන්නකෝ, උරිස හරියෙන් ෂර්ට් එකේ කෑල්ලකුත් නැහැ. එතකොට යාළුවනේ, ඒ ෂර්ට් එකේ මොකුත් අවුලක් පේන්නේ නැද්ද ඔයාලට? මේ බලන්නකෝ, මේ කොලර් එකේ පැටර්න් එක පොඩ්ඩක් අවුල් ගිහින් වගේ. එහෙනම් ඉතින් පුදුමයට අඳින්න වෙන්නේ මෙන්න මේ C කියන ෂර්ට් එක තමයි. කෝ බලන්න, C කියලා තෝරගත්තු සෙට් එක. පහුගිය ස්මාර්ට් ටෙස්ට් එකේ මං අහපු අර සාහිල්ගේ කේස් එක මතකද? ඒකෙදි මම ඇහුවේ සාහිල්ගේ මරණයට වග කියන්න ඕනි කවුද කියලානේ. ඒ වගේම මම කිව්වා මම පෙන්නන්නේ වැඩිම ලයික්ස් ගත්ත කමෙන්ට් එක කියලා. ඔන්න මම වීඩියෝ එකට වැටිලා තියෙන වැඩිම ලයික්ස් තියෙන කමෙන්ට්ස් 10ක් 15ක්ම පෙන්වන්නයි යන්නේ. රයිට්. මෙන්න අද මම ඔයාලගෙන් අහන ගැටලුව. හොඳට බලන්නකෝ මේ පින්තූරේ දිහා. පුදුමයා මේ පින්තූරේට නොගැලපෙන දේවල් සෙට් එකක්ම එකතු කරලායි තියෙන්නේ. අපි බලමු කවුද කියලා ඒ සේරම හොයාගෙන මුලින්ම කමෙන්ට් කරන්න. ඇත්තටම මේ සේරම හොයාගත්තොත් නම් ඔයා සුපිරිම වැඩකාරයෙක්. බලමු පුදුමයා පැයක් විතර මහන්සි වෙලා එකතු කරපු ඔක්කොම මුලින්ම හොයාගන්නේ කවුද කියලා. එහෙනම් යාළුවනේ, මම අදට නවතින්නම්. ඔයාලා හැමෝම පරිස්සමට ස්මාර්ට් විදිහට ඉන්න. සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම.